ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සංකතන සංවාද මණ්ඩපය තුළින් අද අප සාකච්ඡා කරන්නේ පර්යේෂණ සංස්කෘතිය කොයිබටද යන කාරණය සම්බන්ධයෙන්. ශ්‍රී ලංකාව ගත් විට තුන්වෙනි ලෝකයේ ආසියාතික රටක් වශයෙන් ප්‍රබල පර්යේෂණ සංස්කෘතියකට යම් යුගයකදී හිමිකම් පෑවා. බොහෝ විද්වතුන් ශාස්ත්‍රඥයන් ශ්‍රී ලංකාවෙන් පහළ වුණා, ඔවුන් ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් දිනාගත්තා. දැන් තත්කාලීන වශයෙන් මේ පර්යේෂණ සංස්කෘතිය කොයිතරම් දුරට ශක්තිමත්ව තිබේද, මේ පර්යේෂණ සංස්කෘතිය තවදුරටත් අනම්‍යව පවතීද කියන කාරණය පිළිබඳ අද අප සාකච්ඡා කිරීමට අපේක්ෂා කළා. මේ පිළිබඳ සාකච්ඡාවට සංකතන සංවාද මණ්ඩපයට අද සපමින සිටිනවා තරුණ චින්තකයෙකු, විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු, ඒ වගේම ස්වාධීන පර්යේෂකයෙකු වශයෙන් කටයුතු කරන වංගීස සුමනසේකර මහතා. අයිබෝන්. අපට පර්යේෂණ සංස්කෘතිය පිළිබඳ අවධානය යොමු කළාම අපිට මෑත කාලීනව දක්නට ලැබෙන ප්‍රවණතාවක් තමයි විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකාව තුළ ඔරිජිනල් රිසර්ච්, එහෙම නැත්නම් සැබෑ පර්යේෂණ දැක ගන්නට ලැබෙන ඉතාම අඩුවෙන්. මේ පිළිබඳ ඔබේ අදහස, ආකල්පය කුමක්ද? ඒක ඇත්ත, කරුණක් වශයෙන් ඇත්ත. ඉතින් එතකොට අපිට එතකොට ඒ කරුණ ඇත්ත කියලා පිළිගත්තොත් මට හිතෙන්නේ ප්‍රතිචාර දෙකක් දෙන්න පුළුවන්. එකක් තමයි එහෙම වෙන්නේ ඇයි කියන ප්‍රශ්නය අපිට සාකච්ඡා කරන්න පුළුවන්, සහ ඒක අවශ්‍යද උන්නම් එහෙමත් පුළුවන්නේ. කරුණක් ලෙස ඔක ඇත්ත, පරීක්ෂකයෝ නැහැ, ඉතින් ප්‍රශ්නයක් නැහැනේ වගේ නිගමනයකට එන්නත් පුළුවන්නේ. ඉතින් ඒ අපි ඒ පළවෙනි කාරණය දෙවෙනි කාරණයෙන් පටන් ගත්තොත් මට හිතෙන්නේ ඒක වැදගත්, ඇයි පරීක්ෂකයෝ ඕනේ කියන එක. දැන් ඔබ දන්නවා මේ දැන් මිනිසා කියන මේ මිනිස් සමාජයක තියෙන එක ලක්ෂණයක් තමයි අපි හිතන පතන, ඒ කියන්නේ මේක එක්තරා විදිහක පරස්පරයක් තියෙනවා. දැන් අපිට හිතන පතන ආකාරය පොඩි කාලේ ඉඳලම කියලා දෙනවා අපිට පවුලෙන්, පාසලෙන්, ජනමාධ්‍ය වලින්, පාගමික ආයතන වලින් සහ විවිධ සමාජ අවකාශ වලින් අපිට හිතන පතන ආකාරය කියලා දෙනවා. අපිට කිසියම් ඕනම මිනිසෙක් ඉපදෙන්නේ කිසියම් සම්ප්‍රදායක් තුල, කිසියම් ඉතිහාසයක් තුල ඔහුට උරුම වෙන අදහස් පද්ධතියක් තියෙනවා. ඒතර මේක අර්ථකථනය කිරීමේ ඒක අපි කොහොමද මේක තේරුම් කරන්නේ කියන එකටත් විවිධ සම්ප්‍රදායන් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මාක්ස්වාදී වගේ එකක් ගත්තොත් ඒකේ තියෙන අදහසක් දෘෂ්ටිවාදය කියලා. දෘෂ්ටිවාදී අයිඩියොලොජි කියන අදහස. දැන් අයිඩියොලොජි එකක් කියලා කියන්නේ අපිට අප මේ ජීවත් වෙන සමාජය, ඒ ගැන තියෙන සම්භාව්‍ය නිර්වචනය තමයි අපේ ජීවත් වෙන සමාජයේ සැබෑ ස්වરૂපය අපිට තේරෙන්නේ නැතුව ඒ වෙනුවට අපිට නිකන් යම් කිසි විදියක ව්‍යාජ ලෝකයක් මවා පෙන්වයි. ඉතාම සරල නිර්වචනයක් ගත්තා. ඊට පස්සේ තව එකක් ගත්තොත් අපි ගත්තොත් දැන් ෆ්‍රොයිඩියානු මනෝවිශ්ලේෂණය වගේ එකක් ගත්තත් ඒක ඔය පසුකාලීනව විශේෂයෙන් ඔය ලැකේනියානු සම්ප්‍රදාය තුළ යළි අර්ථකථනය වුණු ආකාරය අනුව ගත්තොත් අපිට තේරෙනවා මේ අපි මිනිස්සු හිතන්නේ මිනිස්සු හිතීමේදී ඔවුන්ගේ ස්වාධීන තැනකින් නෙමෙයි හිතන්නේ, මේ භාෂාව කියලා පරිබාහිර ආයතනයක්, ඒජන්සියක් විසින් හිතවනවා. අර ලකෝන්ගේ මං ආසම උපුටනයක් තමයි ඔහු මට මතක විදිහට තුන්වෙනි සෙමිනාකේදී කියනවා මේ man is the subject captured and tortured by language කියලා. ඒ කියන්නේ මිනිසා යනු භාෂාව විසින් අල්වාගෙන වදහිංසනයට ලක් කරනු ලබන ආත්මයයි කියලා. හරි, එතකොට තවත් විදියක් අපි මේ වැඩසටහනෙම කලින් දවසක කතා කරා මේ මාටින් හයිඩගර් සම්බන්ධයෙන්. දැන් මාටින් හයිඩගරියානු සම්ප්‍රදාය තුලත් තියෙනවා අපි මේ මම කියන එක හයිඩගරියානු සම්ප්‍රදාය විශාල වශයෙන් ප්‍රශ්න වෙන අදහසක්. මේ මම කියලා ස්වාධීන, ස්වායත්ත, සියල්ලෙන් වෙන්වුණු ආත්මයක් තියෙනවද කියන එක ඔහු අභියෝගයට ලක් කරනවා. ඔහු කියනවා එහෙම එකක් නැහැ. ඇත්තට මම කියලා අපි හුඟක් මිනිස්සු කියන්නේ මේ සාමාන්‍යයෙන් ඔහු ඒකට දෙන වචනේ තමයි ද දේ කියලා. ඒක ටික අමුතු වචනයක් ද දේ. ඒ කියන්නේ නිකන් ඒක සිංහලෙන් කියන්න පුළුවන් ඔවුන් නම් දෙය, නැත්තම් මිනිස්සු නම් දෙය කියලා එකක් තියෙනවා. ඒක විසින් අපි වෙනුවෙන් හිතනවා. මම එතකොට මොකක් මම කොහොමද කන්න බොන්න ඕනේ, මම කොහොමද අඳින්න පළඳින්න ඕනේ, ඒ එකක්වත් මම තීරණය කරන්නේ නැහැ. මං ඉපදෙන පරිසරය විසින් තීරණය කරන දේවල්. දැන් මේකේ තියෙන එක පරස් ගැටලුවක් තමයි ඒක නිසා මිනිසාගේ මේ සමාජය තුල ඇතිවන ප්‍රශ්න, එහෙම නැත්නම් අපේ ජීවිතය තුල ඇතිවන ප්‍රශ්න, මේවට පිළිතුරු සොයා ගැනීම සඳහා හැකියාවක් තිබිය යුතුයි අපි මේ ජීවත් වෙන සම්ප්‍රදායෙන් යම් කිසි විදියක අඩියක් පිටිපස්සට තියලා. එහෙම නැත්නම් ඒ සම්ප්‍රදාය යම් කිසි විදියකට අතික්‍රමණය කරලා ඒ ගැන විකල්ප විදියක, විකල්ප ඇසකින්, විකල්ප ආස්ථානයකින් බලන්න. මං හිතන්නේ මේ විචාරාත්මක සම්ප්‍රදාය කියන එක අවශ්‍ය වෙන්නේ ඕකයි.
දැන් පර්යේෂණ කිරීම නැත්නම් රිසර්ච් කිරීම කියන එක පුළුල් අර්ථයෙන් ගත්තොත් විශේෂයෙන් මානව ශාස්ත්‍ර අධ්‍යයනවලට සම්බන්ධයෙන් ඌක විසින් සිදු කරනු ලබන්නේ ඔන්න ඔය කාර්යයයි. හරි ඒකෙන් කරන්නේ අපිට මේ සමාජය දිහා විකල්ප ආකාරයෙන් විචාරාත්මක ආකාරයකින් බැලිය හැකි උපකරණ නිර්මාණය කිරීම, තොරතුරු එකතු කිරීම සහ විකල්ප අදහස් ජනනය කිරීම. මේක දැන් ඔබ චින්තන ඉතිහාසයේ ගත්තොත් එහෙම වසර 2000 ගණනක් යන අදහසක් ඇත්තටම ඔබ අහලා ඇති ප්ලේටෝගේ ජනරජ කෘතිය ගත්තත් ඒකේ ඊටාම ජනප්‍රිය කතාවක් තියෙනවා ලෙන් උපමා කතාව කියලා. ප්ලේටෝ කියනවා මිනිස්සු කියන්නේ මේ ගල්ලෙනක අත් බැඳලා තියෙන ගල්ලෙනේ බිත්තිය දිහා බලාගෙන ඉන්න සිරකරුවන් ටිකක්, ඔය බිම්ගේ සිරකරුවන් කියලා පසුකාලීන කෙටි කතාවකුත් තියෙනවා. දැන් ඒකේ වෙන්නේ මේ මිනිසුන්ට අපිට පේනවා අර ලෙනේ බිත්තිය තුළ විවිධ සෙවන ඇලි යනවා. ඒ සෙවන ඇලි මැවෙන්නේ ලෙනෙන් එළියේ ඇවිදගෙන යන සත්තු අනම්මනම් යන ගනකොට ඒ සත්තුන්ගේ සෙවන ඇලි පේනවා. හුඟාක් මිනිසු මේ යථාර්ථය කියලා දකින්නේ අන්නේ සෙවන ඇලි. ඒක නිසා අවශ්‍ය පළවෙනි දේ තමයි මේකෙන් එළියට යෑම. මේකෙන් එළියට යද්දී ඒක හරි ලස්සන කතාවක්, ඒ ප්ලේටෝගේ කතාව. ප්ලේටෝ කියනවා මේකෙන් එළියට ගියාම ඉස්සෙල්ලම වෙන දේ තමයි අපේ ඇස් නිලංකාර වෙනවා. අපිට මුකුත් පේන්නේ නැති වෙනවා. මොකද කළුවරේ මිදලා තියෙන්නේ. ඊට පස්සේ ආ ඉස්සෙල්ලම දකින්නේ සූර්යා. හිරු තමයි දකින්නේ. හිරු දැක්කට පස්සේ එතන සිට අපිට ආකාශයේ විවිධ වස්තුන් පේන්න ගන්නවා, අපට ලෝකේ පේන්න ගන්නවා. මේක තමයි ඔහු උපමා කතාවක් විදිහට කියන්නේ පර්යේෂණ කරනවා කියන එකෙන්. ඒ වචනේ ප්ලේටෝ පාවිච්චි කරන්නේ නැහැ. යුගයේ අර්ථයෙන් ඒක තිබුණ නැහැ. නමුත් අදාර්ථයෙන් ප්ලේටෝ හිටියානම් කියයි පර්යේෂණ කරනවා කියන එකේ ගැඹුරු අර්ථය ඕකයි. මං හිතන්නේ ඒක ඕනම සමාජයක, අපි ජීවත් වෙන සමාජය අසම්පූර්ණයි, අසාධාරණයි. ඒක මං හිතන්නේ ගොඩ දෙනෙක් පිළිගන්නවා. මේ ඇති නැති පරතරයක් තියෙනවා. විශාල දිලින්දන් ඉන්නවා සහ ඊටාම සුළු පිරිසක් වෙච්ච ධනවතුන් ඉන්නවා. ඉතින් මේක අසාධාරණ සමාජයක්. ඊට පස්සේ මේ සමාජයේ විවිධ අක්‍රමිකතා තියෙනවා. මේ සමාජයේ විවිධ අපරාධ වෙනවා, මිනි මරනවා. ඊට පස්සේ විශාල පරිසර දූෂණයන් සිද්ධ වෙනවා. එතකොට මේ වගේ දේවල් සහ අපේ පුද්ගලික ජීවිතය තුළ අපිට විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. අපේ ආදර සම්බන්ධතා බිඳ වැටෙනවා. අපි ආදරය කරන මිනිස්සු මිය යනවා. එතකොට මේ මෙවැනි කටුක ගැටලු සහගත ජීවිතයක සත්‍ය නැත්තම් අර්ථය සොයාගෙන යාම සඳහා සහ අපි ජීවත් වෙන මේ සමාජය මීට වඩා අපි කියමු යුක්ති සහගත ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කිරීම සඳහා අරවැනි විචාරාත්මක චින්තනයක් අවශ්‍යයි. මට හිතෙන්නේ පර්යේෂකයන් නිර්මාණය කිරීමේ වැදගත්කම ඒකයි. අපි දැන් ඒක ඕනේ වෙන්නේ නැයි කියන එක විතරයි කිව්වේ. නමුත් දැන් ලංකාවේ ඔබ කිව්වා වගේ පර්යේෂකයන්, එවැනි පර්යේෂකයන් බිහි කිරීම අපේ අතීතයේම පර්යේෂකයන් හිටියා. 1960, 70, 80 දශකවල වෙනකන් එහෙම පර්යේෂක හිටියා. නමුත් ඊට පස්සේ අවාසනාවකට මේ සම්ප්‍රදාය බිඳ වැටලා තියෙනවා. ඒකයි කියන එක මම හිතන්නේ අපි ඊළඟට කතා කරන්න ඕනේ. දැන් මේ පර්යේෂණ සංස්කෘතියෙන් බිඳ වැටීම කියන කාරණිය අප මෙහෙම තර්ක කළොත් ඒ දේශපාලනික කාරණයක්. එය යම්කිසි දේශපාලනික ඌමනාවක් අනුව, ගෝලීය ප්‍රවණතාවක් අනුව සිද්ධ වෙන දෙයක්. ඔබ මොකද කියන්නේ? ඔව් පැහැදිලිවම ඔව්. ඒක එකක්. ඒ කියන්නේ මං හිතන්නේ දැන් මගේ උත්තරේ තමයි ඇයි අපේ රටේ මේ පර්යේෂකයන් බිහිවීම කියන එක බිඳ වැටෙන්නේ කියන එක. මේකට මං හිතන්නේ උත්තර දෙකක් තියෙනවා. එකක් තමයි ඔබ කියන ප්‍රශ්නය. ඒ කියන්නේ අපි ජීවත් වෙන මේ සමාජය තුළ, මේ ධනේශ්වර සමාජයක්, මේ සමාජ ක්‍රමය විසින් අපේ අධ්‍යාපන ක්‍රමය කියන එක පාලනය කිරීමේ මෙහෙයුමක් තියෙනවා. ඒ කියන්නේ ධනවාදය කියලා කියන්නේ බොහොම يعني ඒක විවිධ චින්තක කාල් මාක්ස් කියන චින්තකයා තමයි මූලික වශයෙන් ඒක අර්ථකථනය කරේ. ධනවාදය කියලා කියන්නේ මේ වෙළඳපළ විසින් මුළු සමාජයකට අවශ්‍ය කරන දේවල් නිපදවීමේ ක්‍රමයක්. එතකොට මේ සමාජයේ ප්‍රධානම දේ තමයි අපි නිෂ්පාදනය කරන හැමදේම නිෂ්පාදනය කරන්නේ වෙළඳපළ ඉලක්ක කරගෙන. එතකොට මේ මෙවැනි සමාජයක දැන් සම්ප්‍රදායිකව 19 සියවසේ මාක්ස්ගේ යුගයේ නැත්තම් 20 සියවසේ ස්ථායන කාලයක් වෙනකන් සමහර කලාප තිබුණා මේ වෙළඳපළේ තර්කණයට ඇතුළත් නොවුණු. උදාහරණයක් වශයෙන් අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය, ඒ වගේ මේ පොදු අවශ්‍යතා කේන්ද්‍ර කරගත්ත දේවල් මේවා වෙළඳපළට දුන්නේ නැහැ. මොකද වෙළඳපළට දුන්නේ නැත්තේ වෙළඳපළ ඕනම අවකාශයකට මැදිහත් වෙන්නේ එක මරමුණකින්. ඒ තමයි ලාභය ජනනය කිරීම. එතකොට වෙළඳපළ සෞඛ්‍යයට මැදිහත් වුණොත් වෙළඳපළේ අරමුණ වෙන්නේ හෘද රෝගයෙන් පෙළෙන මිනිස්සෙකුට ප්‍රතිකාර කිරීම නෙමෙයි, හෘද රෝගෙන් පෙළෙන මිනිස්සුන්ගෙන් අපිට කොච්චර ලාභයක් ගන්න පුළුවන්ද කියන එක. ඒක තමයි වෙළඳපළේ අරමුණ. ඒකට මේක මම මේක අමානුෂික වාද කියන එක නෙමෙයි, මම මේ සදාචාරම විවේචන නෙමෙයි මම කියන්නේ. අපි නිකන් මේක විශ්ලේෂණය කරොත් මේක තමයි මේකේ තියෙන ප්‍රශ්නේ. එතකොට අධ්‍යාපනය කියන අවකාශයලත් වෙළඳපළ මැදිහත් වෙනවා. එතකොට වෙන දේ තමයි දැන් අධ්‍යාපනය කියන්නේ ඊටාම පුළුල් අර්ථයෙන් ගත්තොත් අපි මේ කතා කරමින් ඉන්න අර පර්යේෂණ කරන ලෝකයේ දිහා විචාරාත්මකව බලන්න පුළුවන්
යහපත් මනුස්සයෙක් කියන්නේ කවුද, යහපත් මනුස්සයෙක් වෙන්නේ කොහොමද කියන එකට උත්තරයක් දීපු තැන. මේක තමයි වෙළඳපොළ මැදිහත් වීම මගින් සම්පූර්ණයෙන් විනාශ කරන. දැන් උදාහරණයක් විදිහට අපේ රටේ සරල උදාහරණයක්, දැන් මං හිතන්නේ මේ පරිශ්‍රය මිද වැටීම මේක ප්‍රධාන හේතුවක් තමයි. දැන් අපේ රටේ ද්විතීක අධ්‍යාපනයට වෙලා තියෙන දේ ඔබ දන්නවා. අද රටේ මං හිතන්නේ අපි දෙන්නම අයත් පරම්පරාවේ තමයි මේක මං හිතන්නේ හොඳටම පටන් ගත්තේ. අද වෙනකොට ඔය ලංකාවේ ඊනියා ජනප්‍රිය, අපි ගිය ජනප්‍රිය ප්‍රධාන පාසල්වල සිට කිසිම පාසලකින් නෙමෙයි ශිෂ්‍යෝ ඉගෙන ගන්නේ. අපි හොඳින් දන්න දෙයක්, ඒගොල්ලන්ගේ අධ්‍යාපනයේ සම්පූර්ණ පදනම් වෙන්නේ ටියුෂන් පන්තිය මත. දැන් ටියුෂන් පන්තිය කියන්නේ වෙළඳපොළ, ඒ කියන්නේ අන්නේ වෙළඳපොළ අධ්‍යාපනයට මැදිහත් වුණු අවකාශය. ඒක කර්මාන්තයක්. ඔබ දන්නවා ඒක ඇත්තටම විශාල කර්මාන්තයක්. මං හිතන්නේ ඔය ටියුෂන් කරන පුද්ගලයන් දාන වෙළඳන් වීම, ඒව දාන තැන්, ඒ කොයි වගේ බොහොමයි අර මට හිතෙන හොඳම ඔබලා දන්නවා ඇති මාධ්‍ය ආයතනවල අර මිල අධික ස්පොට්ස් තියෙනවා, ඒ වගේ තැන්වල තමයි ඒගොල්ලන් දාන්නේ. ඉතින් සෑහෙන ආදායමක් කියන කර්මාන්තයක්. දැන් ටියුෂන් පන්තියක සහ ඉස්කෝලේ වෙනස තමයි, ඉස්කෝලේක තිබුණා ළමයෙක්ට ඉගැන්වීම, සිලබස් එක ඉගැන්වීමට අමතරව තව න්‍යායපත්‍රයක්. ඒ තමයි මේ හොඳ පුරවැසියෙක් බිහි කිරීම කියන න්‍යායපත්‍රය. නමුත් දැන් ටියුෂන් පන්තිය වෙන දේ තමයි ඒ න්‍යායපත්‍රය සම්පූර්ණයෙන් ඉවරයි. ඒකේ තියෙන එකම න්‍යායපත්‍රයයි කොහොම හරි වැඩිපුරම ලංකාවේ අර ඒ සමාර්ථ ගන්න හරි මොනවාද කියන්නේ අර රෑන්කින්ස් මේ ඔය 1, 2, 3 එන ශ්‍රේණිගත කිරීම් වල කොහොමද එන්නේ කියන එක, වැඩිපුරම ඉහළ ශ්‍රේණි ඉන්න ශිෂ්‍යයන් කාටද ඉන්නේ කියන එක, ඔන්න වගේ ලොකු රේස් එකක් තමයි එතන තියෙන්නේ. එතකොට ඒක තුළ ඔබ දන්නවා කුණුහරප කියනවා මොකක් හරි, يعني කුණුහරප කියන එකට මම විරුද්ධ නැහැ. නමුත් ඒ කියන්නේ මේ අර ඒක තුළ නැහැ එන පුද්ගලයා යහපත් පුද්ගලයෙක් විය යුතුයි කියලා අරමුණක්. ඒක ටියුෂන් ගුරුවරයාට අදාළ දෙයක් නෙමෙයි. මේකට එන මිනිස්සයා ඊටාම පාදඩෙක් වෙලා ගියත් කමන්නේ නැහැ, ඒ එකක් ගන්නවා නම් එයාට. හරි, ඒක දැන් මෙහෙම තර්ක කළොත් වංගීස, මේ දැන් ඔය අධ්‍යාපනීය විලඳපොළත් එක්ක කිරීම සම්බන්ධ ප්‍රශ්නේ, දැන් ඇතම් රටවල් යම් පශ්චාත් ධනවාදී සමාජවල උපාධි විකුණනවා, ඒක ඇත්ත. හැබැයි ඒ උපාධි නිබන්ධන ඊටාම ශාස්ත්‍රීය ගුණින් ඉහළ නිබන්ධන සමහර තැන්වල නිර්මාණය වෙන සමහර වෙලාවට අපි හිතමු මහා බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාලයකදී ඔබට ඒ විශ්වවිද්‍යාලයට ගෙවීම කරන්න සිද්ධ වෙයි. කොහොම වෙතත් ඔබ ආපසු ලබා දිය යුතු දේ පර්යේෂණාත්මකව සමහරට ඉතාම ඉහළ වෙන්න පුළුවන්. ඇයි ඒ දේ ලංකාවට නොවුනේ? ඔව් මෙහෙමයි. දැන් ඒක තමයි මම කිව්වේ. දැන් අපේ රටේ මේ පර්යේෂකයන් බිඳ වැටීමේ අර්බුදයේ එක කොටසක් තමයි ওই දේශපාලන ප්‍රශ්නේ. මම කියන්නේ ඒක එකම දේ නෙමෙයි. අනිත් එකත් දේශපාලන ප්‍රශ්නයක් තමයි, නමුත් ඒක වෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපේ රටේ තියෙනවා, දැන් අපේ රටේ අධ්‍යාපන පද්ධතිය ඉතිහාසය බැලුවොත් දැන් මේ අපි දැන් තියෙන මේ විශ්වවිද්‍යාල පද්ධතිය අපිට ඉස්සෙල්ලම මූලික වශයෙන් අරන් දුන්නේ බ්‍රිතාන්‍යයන් යටත් විජිත පාලකයන්. ඔවුන් ඉස්සෙල්ලම අපේ රටේ මේ අධ්‍යාපන ආයතන ඇති කරනකොට ඔවුන්ගේ මූලික අරමුණ වුණේ එකක් තමයි ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කිරීම. සහ උන්ට අවශ්‍යතාවයක් තිබුණා ඔවුන් විසින් ඇති කරපු මේ අපේ රටේ විශාල ප්‍රතිසංස්කරණ, රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් ඔවුන් සිදු කරා 830 ගණන් විශාල වශයෙන් ලිපිකරුවන් අවශ්‍ය වුණා. අන්න ඒක තමයි. ඒ අන්නේ ප්‍රතිසංස්කරණ එක්ක ඇති කරපු ආයතන පද්ධතිය නඩත්තු කිරීම සඳහා පුහුණු ශ්‍රමිකයන් අවශ්‍ය වුණා. එතකොට අර අපි කියමු ලියුම් බෙදෙන මේ මිනිසයාගේ සිට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්න මිනිසයා දක්වා විශාල භූමිකාවන් සඳහා ඔවුන්ට විවිධ චරිත ටිකක් අවශ්‍ය, වෛද්‍යවරු, නීතිඥවරු, පරිපාලකයන් අවශ්‍ය වුණා, පොලිස් නිලධාරීන්, හමුදා නිලධාරීන් බිහි කරන්න අවශ්‍ය වුණා. මේකට තමයි අපේ රටේ සම්ප්‍රදායික අධ්‍යාපන විශ්වවිද්‍යාල පද්ධතිය ඇති වුණේ. දැන් මම කියනවා, දැන් අපේ රටේ ඔය අදටත් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අඩු වැඩි වශයෙන් ඔය බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ඇති කරපු, ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට අනුව ඇති කරපු ඒ අවකාශය ක්‍රියාත්මක වෙනවා. අපේ රටේ වෛද්‍ය පීඨ, අපේ රටේ නීති පීඨ, අපේ රටේ ඉංජිනේරු පීඨ වගේ පීඨ ගත්තොත් ඒවා තුළ පර්යේෂකයන් බිහි වෙලා නැති වෙන්න පුළුවන් අපි කියන අර්ථයෙන්. නමුත් අඩුම තරමේ ඒවා යම් කිසි මට්ටමක මේ ගුණාත්මක, අපි කියමු ගුණාත්මක තත්ත්වයක් නඩත්තු කරගන්න සමත් වෙලා තියෙනවා. නමුත් අපි මේ කතා කරන ප්‍රශ්නේ, මේ විචාරාත්මක චින්තකයන් බිහිවීම කියන ප්‍රශ්නය, මේක මූලික වශයෙන් අවශ්‍ය අදාළ වෙන්නේ ওই මානව ශාස්ත්‍ර අධ්‍යයනයන් වලට, සමාජ විද්‍යා පීඨ වලට, දර්ශනයේ, ඉතිහාසයේ, සාහිත්‍ය විචාරය, ওই වගේ විෂයන් ඉගෙන ගන්නකොට. දැන් මේක ඇත්ත වශයෙන්ම ගත්තොත් අපේ රටේ අර බ්‍රිතාන්‍ය යටත් විජිත ව්‍යාපෘතියේ කොටසක් නෙමෙයි.
මේක යම් යම් ඓතිහාසික අහම්බයන් ඔබ මේ ඉතිහාස කතාව අපිට දීර්ඝ වශයෙන් කතා කරන්න බෑ. නමුත් ඔය අයිව ජෙනින්ග්ස්ලා වගේ කට්ටිය ඇවිල්ලා ඒගොල්ලන් පේරාදෙණිය වගේ තැනක විශ්වවිද්‍යාල ඕක යන සරල විස්තරයක් කාට හරි දැනගන්න ඕන නම් අයිව ජෙනින්ග්ස් කියන චරිත කතාව තියෙනවා. ඒක මම හිතන ලංකාවේ ගන්න පුළුවන්. ඊටත් වඩා සරල එකක් ඕනනම් මං හිතන්නේ ඔය මේ ඉදිරිවිල සරච්චන්ද්‍රගේ තියෙනවා මේ පින් ඇති සරසවි වරමක් දෙන්නේ කියලා පොතක්. ඒක අඩුම තරමේ ඒක හරි කියවන්න. දැන් ඒකේ තියෙනවා මේ පේරාදෙණිය බිහිවීම කියන ක්‍රියාවලිය. මේ පේරාදෙණිය බිහිවීමත් එක්ක අපේ රටේ මේ යම් කිසි විදියක යුගයක සමාජ විද්‍යා සම්ප්‍රදායක් ඇති වුණා. සමානව ශාස්ත්‍ර විද්‍යා පරික්ෂණ සම්ප්‍රදායක් ඇති වුණා. මේකට විවිධ සාධක කීපයක් ඐතිහාසික සාධක ටිකක් එකතුනා. එකක් තමයි අයවජනින්ස්ලා ඇති කරපු පේරාදෙණිය මණ්ඩපය. ඊට පස්සේ ඒ කාලේ ලංකාවේ සක්‍රීයව ක්‍රියාත්මක වෙච්ච වාමාංශික ව්‍යාපාරය. ඒකත් සමගාමීව ලංකාවේ විශාල කලා ව්‍යාපාරයක් තිබුණා. වේදිකා නාට්‍ය, සාහිත්‍ය, සිනමාව වගේ ව්‍යාපාර තිබුණා. මේ මෙන්න මේ සියල්ලෙහි එකතුවක් විදිහට තමයි අපේ රටේ සක්‍රීය බුද්ධිමය සම්ප්‍රදායක් ඇති වුණේ. ඒකේ ඒක තුලින් ඉහළම ගණයේ බුද්ධිමතුන් නිර්මාණය වුණා. එතකොට 980 ගණන් වෙද්දි එච්ච දෙයක් තමයි අර මේකට තිබුණු අර මේ වෙළඳපොළ මැදිහත් වෙනකොට අධ්‍යාපන 977 පස්සේ තමයි මැදිහත් වෙන්නේ. රාජ්‍යට තිබුණු අවශ්‍යතාවය පරිපාලකයන් අර වගේ දේවල් මේ උකහා ගැනීම සඳහා තිබුණු අවශ්‍යතාවය අඩු වුණා. ඒ වෙනුවට සමාජයේ විශාල පෞද්ගලිකාංශයක් ව්‍යාප්ත වුණා. එතකොට මේ පෞද්ගලිකාංශයට සේවය කිරීම සඳහා පුහුණු ශ්‍රමිකයන් නිර්මාණය කිරීම අර මේ මොකද්ද කියන්නේ මේ ලංකාවේ සම්ප්‍රදායික විශ්වවිද්‍යාල පද්ධතියට කරන්න බැරි වුණා. එතකොට තමයි ඒක වෙළඳපොළ විසින් බාර අරගෙන ඔය IT මැනේජ්මන්ට් ඒ වගේ සෙක්ටර්ස් පෞද්ගලික අංශය විසින් අපිට අදටත් ඒවා මම හිතන්නේ හොඳ පුහුණු වීම් ගන්න පුළුවන් ඒ වගේ තැන්වලට ගිහිල්ලා තමයි. එතකොට මෙන්න මේ තත්ත්වය යටතේ අර සමාජ විද්‍යා මානව ශාස්ත්‍ර පර්යේෂණය සඳහා ලංකාවේ තිබුණු ඓතිහාසික භූමිකාව විශ්වවිද්‍යාල පීඨවල ඉවර වුණා. එක පිරිසක් පිටරට ගියා. ඔන්න ඔය සහ වාමාංශික ව්‍යාපාරයේ අර්බුදයට ගියා. මං කියන්නේ ලංකාවේ 20 සියවසේ තිබුණු කලා ව්‍යාපාරය ඉවර වුණා. සිනමාව බිඳ වැටුණා. වේදිකා නාට්‍ය කලාව ඉවර වුණා. ඒ කලාව දැන් අලුත් එකක් ගොඩ නැගෙමින් පවතිනවා සමහරවිට. ඒක වෙනම එකක්. සාහිත්‍ය ව්‍යාපාරය ඉවර වුණා. ඒ විචාර සම්ප්‍රදායන් ඉවර වුණා. විශ්වවිද්‍යාල පද්ධතිය ඔබ හඳුනාගන්නේ කොහොමද පරිශ්‍රණ සම්බන්ධයෙන්? ඔව් ඉතින් ඒක තමයි. එතකොට ඒකේ ඍජු ප්‍රතිපලයක් විදිහට මං හිතන්නේ අපේ රටේ එන්න හැම පරම්පරාවකින්ම මේ දියුණු පර්යේෂකයන් බිහි කිරීමේ හැකියාව අඩුවෙමින් දැන් මට හිතෙන විදිහට මේක බිඳුවට ආසන්න අගයකට පැමිණෙමින් තියෙනවා. සමහරවිට ඒක වෙන අය එහෙම කියන එකක් නැහැ. නමුත් මම හිතන්නේ ඕන කෙනෙක් නමුත් සමහරවිට අපි දකින්නවා විශාල වශයෙන් පොත්පල වෙනවා. සමහර පොත්වල පිටු 600 700 800 සමහර ඒවා පිටු 1000ටත් වැඩියෙන් තිබෙනවා. දැන් මේ පොත් පළවෙන ප්‍රවණතාවයි මේ පරිශ්‍රණ අතරයි යම් පරස්පරයක් ඇති වෙන්නේ ඇයි? මෙමයි දර්ශන. දැන් මගේ නම් අදහස දැන් එකක් නේ ඔබ දන්නවනේ. දැන් විශ්වවිද්‍යාලවල මමත් විශ්වවිද්‍යාල වැඩ කරලා තියෙන නිසා මම හොඳට දන්නවා. එකක් තමයි විශ්වවිද්‍යාලවල දැන් මේ ඔය සේවා දිගු කර ගැනීම නැත්තම් තනතුරු ඉහළ යෑම අපි ප්‍රොමෝෂන් සඳහා මේ තියෙනවා පූර්ව කොන්දේසියක් ලෙස පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කරන්න ඕනේ, පොත් ගහන්න ඕනේ, පබ්ලිකේෂන්ස් පෙන්නන්න ඕනේ. ඉතින් දැන් ඒක යටතේ මේ අපේ වගේ රටවල් වල දැන් අපි හිතමු ඔබ එංගලන්තේ වගේ රටක නම් ඔබට පොතක් ගහගන්න එක ලේසි වැඩක් නෙමෙයි. ඔබ සල්ලි තියලා ගහගත්තේ නැත්නම් ඔබ මොකක් හරි හොඳ මේ පබ්ලිෂර් කෙනෙක් ගාවට ගියොත් එහෙම ඒගොල්ලෝ නිකන් සමහර ප්‍රකාශකයෝ මේ කියන්නේ පොතේ ගුණාත්මක බව පොඩ්ඩක් අඩු නම් ගන්නෑ. හිතන්නේවත් නැහැ. එතකොට ඒ කියන්නේ හොඳ උදාහරණ මේ සෙමෙන්ති බුවාරගේ පොත් දෙකක් මුල් යුගයේදී අහුසි වෙනවා. ඔව් ඒක තමයි. එතකොට ඒ කියන්නේ ඒගොල්ලන් අපි කියමු මම මොකක් හරි ඉදිරිපත් කරොත් ඒගොල්ලෝ මගේ අදාළ එක ඒගොල්ලන් ඉස්සෙල්ලා යම් කිසි තක්සේරුවකට ඇවිල්ලා ඊට පස්සේ ඒගොල්ලෝ යවනවා ඒ අදාළ විෂය සම්බන්ධයෙන් වෙන රිවීව කෙනෙකුට යවලා එයා මේකට දැන් රෙකමෙන්ඩ් ඔහොම ලොකු ක්‍රියාවලියක්. ඒ කියන්නේ දැන් අපි මමත් ලංකාවේ පොත් පළ ගැල්ල තියෙනවා. ඉතින් අපි නම් අපේ ඔය ප්‍රකාශ වෙන මිත්‍රයන්ට කතා කරනවා, දුරකථන ඇමතුමක් දෙනවා, මේ මෙහෙම වැඩක් තියෙනවා, රයිට් මචං හරි ගහමු කියනවා. එහෙම තමයි ලාමරි ලංකාවේ පොත් වෙන්නේ. ඊට පස්සේ සති කීපයක් ඇතුළත පොත එළියට එනවා. ඉතින් මම කියන්නේ දැන් අපි නම් මම නම් පොතක් ගහනවා ටිකක් මහන්සිලා කරනවා. නමුත් මං කියන්නේ මේ පොත් ගහපු පළියට ලංකාවේ ඒවයි ගුණාත්මක தত্ত্বය සහතික වෙන්න ඇත්තටම වෙන්නේ ඒක අනිත් පැත්ත. ගුණාත්මක සහතිකයක් නෙමෙයි ලංකාවේ පොතක් ගහන එක. දෙවෙනි කාරණේ තමයි
අපිට මේක තේරුම් ගන්න පුළුවන් එකක් තමයි දැන් ඕන තරම් පොත් පළ වෙනවා තමයි ඔබ කිව්වාගේ පරිශන ග්‍රන්ථ කියලා දේවල් පළ වෙනවා මේ අපිට නිකන් පෙන්වන්න පුළුවන්ද මේ ලංකාවේ අලුත් නිකන් අදහස් පහළ වුණු අලුත් අදහස් සාකච්ඡා වෙච්ච පරිශන කෘති මොනවද පහුගිය කවුරුදු කීපය තුළ පළ වෙච්ච කියලා නිකන් කාට හරි අහන්න කියන්නේ මම ඒ කියන්නේ විශාල මොකක්ද කියන්නේ විශාල ඔට්ටුවකට යන්න සූදානම් කාටවත් කියන්න බෑ පහුගිය අවුරුදු කීපය තුළ මෙන්න මේ කෘති තමයි ලංකාවේ පළ වෙච්ච අපි කියන්නේ මේ අර මේ ඩිෆයිනින් නේ එපොකල් නැත්නම් යුගකාරක කෘති මේවයි කියලා කියන්න පුළුවන් එක පොතක්වත් බිහි වෙලා නැහැ. ඕක තමයි ඇත්ත යථාර්ථය. ඒවා මනින්න පුළුවන් මිනිසුත් නැහැ. දැන් මට ගොඩාක් මහාචාර්යවරු ඔය පැරණි යුගයට අයිති මහාචාර්යවරු දැන් ඔවුන් විශ්‍රාම ගොස් හෝ විශ්‍රාමයන් ආසන්න වයසේ ඉන්න අය. දැන් ඒගොල්ලෝ මේ මෑත කාලින්වත් ඔය එක ප්‍රමුඛ දේශපාලන විද්‍යාංශයේ ඉන්න මහාචාර්යවරයෙක් කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු කෙනෙක් මට මේ ළඟදී හම් වෙලා කිව්වා කඩේකදී ඔහුට සසර කලකිරීමෙන් තියෙනවා මේ ආචාර්ය උපාධි නිබන්ධන කියලා වගේක් බලමින් ඉන්නවා ඒවා මේ ප්ලේජරයිස් අර මේ කියන්නේ ඔය කියන්නේ අනුන්ගේ කරුණු අදහස් මාකල්ස් ඔව් අදහස් හොරකම් කරපු කිසිදු ඒ කියන්නේ උන්ට කිසිදු ආකාරයක හැඟීමක් නැහැ නිබන්ධනයක් ලියන්නේ කොහොමද ඒ තර්කයක් ගොඩනගන්නේ මේ වගේ මූලධාර්මික දේවල් නැති ෆුට්නෝට් එකක් දාගන්න දන්නේ නැති මට්ටමේ ඒවා. ඉතින් ඒක නිසා මං හිතන්නේ ඒක නම් නිර්ණායකයක් නෙමෙයි. පොත්පල වෙන එක හෝ ඒ පොත්වල පිටු ප්‍රමාණය නම් නිර්ණායකයක් නෙමෙයි. හොඳ නිර්ණායකයක් තමයි අපිට මතක හිටින අදහස් මෑත කාලීනව කොහෙන්ද ආවේ. මම කියනවා ඇත්ත වශයෙන්ම ඒ අදහස් ආවේ විශ්වවිද්‍යාලවලින් නෙමෙයි. මෑත කාලීනව ලංකාවේ සමාජ සංවාදයක එකට එකතු වුණු සාකච්ඡාවක්, වචනයක්, සංකල්පයක්, සටන් පාඨයක් මේ මොකක් හරි එකක් තියෙනවා නම් පුවත්පත් හෙඩිමක් හෝ තියෙනවා නම් ඒවා ආවේ විශ්වවිද්‍යාලවලින් එළියේ. ඒක නිසා ලංකාවේ මම හිතන්නේ දැන් සංවාදයේ ඇත්තටම තියෙන්නේ විශ්වවිද්‍යාලවලින් එළියේ. මේක ඒකත් මේ මම අලුතෙන් හොයාගත්ත දෙයක් නෙමෙයි. මට පෙර ගොඩක් අය නිරීක්ෂණය කරපු දෙයක්. නලින්ද සිල්වලා වගේ අය, දීප්ති කුමාර ගුණරත්න වගේ අය මීට අවුරුදු 20කට 30කට කලින් කිව්වා ලංකාවේ දැන් සංවාදයේ තියෙන්නේ මහපාරේ කියලා. ඉතින් ඒක නිසා පොත්පල වීම නම් මට අනුව කිසිදු විදිහක නිර්ණායකයක් නෙමෙයි ඔය ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න. ඒක මම විවෘතව කරපු එකක්. ඒ පොතේ මාතෘකාවටත් මම උපමාතෘකාවටත් දැම්මා කාටිසියානු තර්කය ප්‍රතිනිර්මාණයක් කියලා. එතකොට ඒක මේ කිසිදු විදිහකින් හොරෙන් කරපු දෙයක් නෙමෙයි. මට අවශ්‍ය වුණේ ඒ දේ කිරීම. සහ මම උත්සාහ කරා ඩෙකාඩ්ගේ තර්ක පිළිවෙලම අනුගමනය කරන්න. එතකොට කාට හරි අවශ්‍ය නම් මුල් කෘතිය පරීක්ෂා කරලා බලන්න බොහොම ලේසියෙන් පුළුවන් මගේ තර්ක අනුගමනය කරොත් ඒ ඩෙකාඩ්ගේ තර්ක පිළිවෙල තමයි. ඉතින් මං කියන්නේ පැරාෆ්‍රේස් කිරීම නම් නරක දෙයක් කියලා මම හිතන්නේ නැහැ. ඒක අත්‍යන්ත වශයෙන් නයිසර්ගික වරදක් කියලා මං හිතන්නේ නැහැ. නමුත් ඉතින් අපිට අවශ්‍යතාවයක් තියෙනවා පැරාෆ්‍රේස් කිරීම වගේ දේවල් වලින් ඉක්මවා ගිහිල්ලා සැබෑ පරිශනාත්මක අධ්‍යයනයන් කිරීම. ඒක මම හිතන්නේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ තියෙන මේ කුඩා අවශ්‍යතාවයක් විතරක් නෙමෙයි අපේ පුළුල් සමාජීය අවශ්‍යතාවයක් කියලා මම හිතනවා. නැත්තම් අපේ රටේ අනාගතය බොහොම අඳුරු වෙයි කියලා කනගාටුවෙන් වුණත් කියන්න වෙනවා. සංකතන සංවාද මණ්ඩපය තුළින් අද අප සාකච්ඡා කළේ පරිශන සංස්කෘතිය පිළිබඳ. පරිශන සංස්කෘතිය යම් අභියෝගයකට මුහුණපා සිටින බවක් තමයි අද සාකච්ඡාව තුළදී අපගේ අවධානයට යොමු වුණේ. අපගේ සාකච්ඡාවෙන් පෙනී ගියේ මේ පිළිබඳ සාකච්ඡාව අද සිද්ධ කළේ තරුණ චින්තකයෙකු, ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු වන වංගීස සුමනසේකර මහතා සමග. සංකතන සංවාද මණ්ඩපයේ නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම දර්ශන අශෝක කුමාරයි.